එළඹෙන මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ 12න් අවසන් වනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට අදාළ රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. මේ ඡන්ද විමසීමේදී ඡන්දේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔබට මෙවැනි ඡන්ද පත්‍රිකාවක් ලැබෙනවා. මෙය ආදර්ශ ඡන්ද පත්‍රිකාවක්. ඔබ ඡන්ද පත්‍රිකාව ගත්තම් ඔබේ ඡන්දය දෙන ස්වාධීන කණ්ඩායම තෝරගෙන මෙමති ඉහළ කොටසේ තියෙන පක්ෂ මෙම පක්ෂයේ ඉස්සරහින් ඔබ කැමති නම් දේශපාලන පක්ෂයකට ලකුණු ඡන්දය දෙන්න. එම පක්ෂයේ සලකුණ ඉදිරියේ තියෙන කුඩා ඉඩ කොටසේ ඔබට කතරය ලකුණු කරන්න පුළුවන්. එකම එක කතරයයි හැබැයි. ඔබ ස්වාධීන කණ්ඩායමකට දෙනවා නම් පහත කොටසේ ස්වාධීන කණ්ඩායම වල නම් සාංක තියෙන. වෙනත් දේවල් ලියන්න යන්න එපා. වෙනත් දේවල් ලියලා තිබුණොත් කතර එකකට වඩා ගහලා තිබුණොත් මේ කොටසේ ඔබගේ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා. හොඳට මතක තියාගන්න ඔබ මනාප දෙනවා නම් ඒ මනාප දෙන්න තියෙන අංක තියෙන්නේ මෙන්න මේ පෙළේ. මෙහෙම පෙළ කීපයක තියෙනවා. ඔබ මෙතන හිතනවා නම් ඔබ ඡන්දය දෙන්නේ මනාප අංක 71 දරණ අපේක්ෂකයට කියලා ඔබ මේ 71 ඉලක්කම මත කතරයක් සලකුණු කරන්න ඕනේ. ඔබ තවත් අපේක්ෂකයට අංක 81ට දෙනවා නම් 81 මත කතරයක් සලකුණු කරන්න. ඔබට තවත් මනාපයක් ඕන නම් දෙන්න පුළුවන්. ඔබ ඒක දෙන්නේ 91ට නම් 91 මතත් කතරයක් ලකුණු කරන්න. හැබැයි ඔබට මනාප දෙන්න පුළුවන් උපරිම 3යි. මනාප විතරක් ඔබ ලකුණු කරොත් මේ කැලේ ඡන්දේ ලකුණු කරන්නේ නැතුව ඒව ගණන් කිරීමෙන් ඉවත් කරනවා. හැබැයි මතක තියාගන්න ඔබ පක්ෂයකට ස්වාධීන කණ්ඩායමකට ඡන්ද දීලා නැවතත් අංක හොයාගෙන යනකොට මේතන තියෙන අංක පෙළක් ස්වාධීන කණ්ඩායම හඳුනා ගැනීමේ අංක ඒ අංක උඩ කතර ගහන්න යන්න එපා. ඔබ මනාප දෙන්න ඕනේ මේ යට තියෙන පේලියට තියෙන අංක වලින් තෝරාගත් අංකයකට පමණයි. ඡන්ද පොළට එන්න, ඡන්දේ දාන්න. අපේ ඡන්ද පොළ 100%ක්ම කොරෝනා වලින් තුරන් වෙලා කරලා. කොරෝනා අවදානම නැතිව 100%ක්ම නැති බවට අපට සහතික වෙන්න පුළුවන්. මහමැතිවරණයට අදාළව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමේ නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් ආරක්ෂාව ප්‍රමාණවත් පරිදි යොදවා තිබෙනවා. 4 වෙනි දින ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට අදාළව විශේෂ ජංගම සංචාර යොදවා තිබෙනවා. සෑම ඡන්ද පෙට්ටියක් සමගම අවි සහිත පොලිස් නිලධාරීන් ගමන් කරනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම අවි සහිතව දෙදෙනෙක් යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවත් ප්‍රදේශෝට යෙදවීමට කටයුතු කරලා තියෙනවා. මෙවර මැතිවරණයේදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම මේ වෙන විට සහතික මැතිවරණ නීති උල්ලංඝනය කරන අවස්ථාවදී යම්කිසි අවස්ථාවකදී බලය පාවිච්චි කිරීමට සිදු වුවොත් ඒ සඳහා අවශ්‍ය විය හැකි සාධාරණ බලය පාවිච්චි කිරීම සඳහා සියලුම නිලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 347ක් වාර්තා වී ඇති අතර අත්අඩංගුවට ගැනීම 422ක් සිදු කර ඇති බවයි මැතිවරණ කටයුතු බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අවසන් ජනහමු සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බවයි අපට වාර්තා වුණේ. ඒ අනුව මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනහමුව අද පසුරුවේදී එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් ජනහමුව අද පසුරුවේ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන අවසන් ජනහමුව අද පසුරුවේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ඩීන්ස් පාරේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ජනහමු මාලාවේ අවසන් ජනහමුව එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අලුත්කඩේ ජුම්මා මස්ජිද් වීදියේදී පැවැත්වීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.